සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. මම ඔයාලා හැම දෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා අද වැඩසටහනට. ප්‍රථමයෙන්ම රාහුල විද්‍යාලීය ගරු විදුහල්පති සුදත් සමරවික්‍රමගුරු මහත්මයාගෙන්ද, රාහුල විද්‍යාලයේ නියෝජ්‍යවතිවරුන්ගෙන්ද, රාහුල විද්‍යාලයේ තාර්කා විද්‍යා සංගමයේ භාර ආචාර්ය ප්‍රියංගනී ගුරු මහත්මිය ඇතුළු සියලුම ගුරු මහත්ම මහත්මීන්ගෙන්ද, රාහුල විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ ආදි සිසුන්ගෙන්ද, රාහුල විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ වර්තමාන සිසුන්ගෙන්ද, මෙම අවස්ථාවට සමවෙන සියලු දෙනාගෙන්ම මම අද මේ අවස්ථාවට ඔබලා ගෞරවනීය පිළිගනු ලබනවා. අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තාරකා විද්‍යාවේ ඉතිහාසය පිළිබඳව. අපි කලින් සෙෂන් එකේදී ඔයාලත් එක්ක කතා කරා තාරකා විද්‍යාව කියන්නේ මොකද්ද, තාරකා විද්‍යා සංගමය කියන්නේ මොකද්ද, තාරකා විද්‍යා සංගමයට බැඳිලා ඔයාලට කොහොමද රාහුල විද්‍යාල තාරකා විද්‍යා සංගමයත් එක්ක ඉදිරියට යන්නේ කියලා. අද අපි මේ කතා කරන්නේ තාරකා විද්‍යාව ඉතා වැදගත් අංගයක් වෙන තාරකා විද්‍යාවේ ඉතිහාසය පිළිබඳව. මෙහිදී මෙම සෙෂන් එක ඉවර වෙලා අපි ඔයාලට පොඩි විනෝදාත්මක ක්විස් ගේම් එකක් තියන බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් පොතකුයි පෑනකුයි ළඟට අරගෙන මෙම අද සෙෂන් එකේදී සිදු කරන වැදගත් කරුණු සටහන් කරගන්න. අද සෙෂන් එක ගැන සඳහන් කරොත් මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා වීඩියෝ එක ඔන් කරන් ඉන්නයි කියලා. මොකද ඒක අපේ සෙෂන් එක කරන අයියටත් ගොඩක් පහසුවක් වේවි. ඒ වගේම අද මෙතන අපේ සෙෂන් එක සිදු කරන්න ලබන්නේ රාහුල විද්‍යාලීය තාර්කා විද්‍යා දැනුම් මිනුම කණ්ඩායමේ හිටපු සාමාජික තිසාර වීරකෝන් සහෝදරයා. ඇත්තරම තවත් කල් වේලා නොගෙන මම ඔහුට ආරාධනා කරනවා අද මේ වැඩසටහන මෙතෙන් සිට ඉදිරියට සිදු කර යන ලෙස. තිසාර, දැන් හරි නේද? හරි, ඔක්කොම හරි. හරි සර්. මුලින් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපේ සෙෂන් එක History of Astronomy, තාරකා විද්‍යාව ඉතිහාසය. සෙෂන් එක පටන් ගන්න කලින් මල්ලිලාට මම කාරණා දෙකක් ගැන දැනුවත් කරන්න කැමතියි. පළවෙනි කාරණාව තමයි මල්ලි මේ පොතක් පුළුවන් නම් පොතක් හරි කොළ ගැල්ලක් හරි ළඟ තියාගන්න. මොකද මේ කාරණා දෙකක් නිසා, එකක් තමයි මේ මල්ලිල මේකේ දන්නේ නැති කරුණු කාරණා තිබ්බොත් ඒවා දැනගන්නත්, ඒ වගේම මම මේ පොඩි එක්සර්සයිසස් ටිකක් දෙනවා, මේ පොඩි ගොඩක් මේ ප්‍රශ්න වගේක් දෙනවා, ඒව ඕගොල්ලන්ට හදාගන්න ලීසියේ කොලයක් පෑනක් ළඟ තියාගන්න හිටියොත්. ඒ වගේම මේ දෙවෙනි කාරණේ තමයි මම කියන්න ඕනේ මේ අපි History of Astronomy අපේ ටොපික් එක. ඉතින් මේකෙදි අපි ප්‍රධාන වශයෙන්ම අපි අරමුණ වෙන්නේ ඔයගලන්ට මේ තාරකා විද්‍යාව ගැන කුතුහලයක් ඇති කරන්න. මේ ගැන කොහොමද එක එක ක්ෂේත්‍ර කොහොමද බිහි වුනේ, ඒවා මොන මොන කාලවලදී බිහි වුනේ, සහ මේකෙදි History of Astronomy වල 100%ක්ම මේකෙන් අපිට history කිව්වට බස් අපිට හැමදේම අපිට ආවරණය කරගන්න බැරි වේ. නමුත් මම මේ ගොඩක්ම ඔයගලන් කුතුහලය දනවන කරුණු කාරණා එකතු කරලා තමයි අපි මේ සෙෂන් එක කරන්නේ. ඉතින් කොහොම හරි අපි යමු සෙෂන් එකට. සෙෂන් එකට යන්න කලින් පොඩ්ඩක් මේ පැත්ත මුලින්ම මේක ප්‍රසිද්ධ ප්‍රකාශයක්. ඇල්බර්ට් අයින්ස්ටයින් අපිට ඉදිරියේදී මුණ ගැහෙන චරිතයක්. ඇල්බර්ට් අයින්ස්ටයින් සුප්‍රකට භෞතික විද්‍යාඥයෙක් වගේම තාරකා විද්‍යාඥයෙක් මෙහෙය කළ පුද්ගලෙක්. එතුමා වර්ග ප්‍රකාශයක් කරනවා. මේ එතුමාට කිසිදු විශේෂ හැකියාවක් නැහැ. නමුත් එතුමාට තිබ්බ එකම විශේෂ හැකියාව තමයි එතුමා ඉතාමත්ම කුතුහලයෙන් සිටි කෙනෙක්. එතුමාගේ තිබ්බ කුතුහලය තමයි එතුමාගේ විශේෂ හැකියාව කියලා එතුමාම වරක්ක සඳහන් කරනවා. ඉතින් මල්ලිලාට කියන්නේ කුතුහලයෙන් ඉන්න මේ සෙෂන් එක පුරාවටම. ගොඩක් අලුත් දේවල් මුණ ගැහිවි, ඒව ලියාගන්න, ඒව ගැන අපි ඉදිරියේදී කතා කරනවා. ඉතින් වැඩි තවදුරටත් විස්තර කරන්න නැතුව අපි කෙලින්ම අපේ සෙෂන් එකට යමු. හරි මල්ලි, History of Astronomy, තාරකා විද්‍යාව ඉතිහාසයේ මේ අපිට මුලින්ම මුණ ගැහෙන්නේ
අපේ මේ ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ මිනිස්සු ගල් වලින් දඩයම් කරපු කාලේ. අන්න ඒ කාලෙට අදාළ වෙන චිත්‍රයක් ස්ක්‍රීන් එකේ පෙන්වලා තියෙනවා. මේ චිත්‍රය බැලූ බැල්මට මේ චිත්‍රය පේන්නේ මොනවද? ඔයා බලන මේ චිත්‍රය දිහා බැලූ බැල්මට පේන්නේ මේ සත්තුන්ගේ රූප වගේක්. කුරුල්ලෙක් ඉන්නවා, ගෝණෙක් ඉන්නවා, ඒ වගේ සත්තුන්ගේ රූප වගේ. ඉතින් ඒ කාලේ මිනිස්සු මේ කැලවල ජීවත් වුණේ. එතකොට මේ මිනිස්සු මේ දඩයම් කර ජීවත් වෙන මිනිස්සුන්ට නිතර දෙවේලේ මුණ ගැසෙන සත්තු තමයි. සත්තු වෙන්නේ නැති මේ බිත්තිවල ඒගොල්ලන් අඳින්නේ, ඒගොල්ලන්ගේ වාසස්ථාන වල දඩයම්වල අඳින්නේ කියලා තමයි මේ ගැන මුලින්ම අධ්‍යයනය කරපු විද්‍යාඥයෝන්ටත් හිතුනේ. අපිට හිතෙන්නේ ඒකම තමයි. ඉතින් මේක ලොකු පුදුමයක් නෙමෙයි. ඇයි මේ තාරකා විද්‍යාවට අදාළ වෙන්නේ කියලා බැලුවොත් මන්නේ මේ අපිට මේ ගැන තවදුරටත් ඉතාමත්ම සූක්ෂම අධ්‍යයනය කරපු පුරා විද්‍යාඥයෝ කියනවා මේවා කැලෑවේ අපිට මුණ ගැසෙන සත්තු නෙමෙයි. මේවා මේ අපිට අහසේ, ඒ කියන්නේ තාරකා රටා වල තාරකා රටා තමයි මේ චිත්‍ර විදියට පුරාණ සමහර ගල් ලෙන් වල ගල් ගුහා වල ඒ කාලේ ප්‍රාග් ඓතිහාසික මිනිසා, ඒ කියන්නේ අවුරුදු 4000කට 5000කට වඩා කලින් ඈත ඉතිහාසයේ මිනිසා තමයි මේ චිත්‍ර සිතුවම් ගත කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ මේ එතකොට ඒක තමයි අපිට මේ තාරකා විද්‍යාව ඉතිහාසයේ හමු වුණ පරණ එකම සාක්ෂි. ඉතින් අපි ඊළඟ යුගයකට දැන් මම කිව්වත් වගේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අහසේ තරු රටා මේක. මේකෙන් ඔයගොල්ලන්ට හොඳටම පේනවා මේ ටිකක් වෙලා බලාගෙන ඉන්න මේක දිහා. එතකොට ඔයගොල්ලන්ට පේනේවි බොහොම අපූර්වට මේ මෙතෙන්දී ලියෝ කියන සිංහ කියන තරු රටාව නමයි මේකේ මේ යා කරලා පෙන්නන්නේ. ඉතින් ඔය වගේ අපේ ඒ කාලේ මුතුන් මිත්තු අහස දිහා බලලා එක එක ඒවා ඉතින් මවා ගත්තේ. ඒව තමයි අපි තරු රටා කියලා කරන්නේ. ඉතින් කොහොම හරි ඔන්න වැදගත් යනකොට අපි මේක නිර්මාණයක්. මේක මල්ලිල දැකලා ඇති කියලා හිතනවා. ෆොටෝ ඊට කලින් කවුරු හරි දන්නවද මේකට කියන නම මොකද්ද, මේ ස්ථානය මොකද්ද? කවුරු හරි මල්ලි කෙනෙක් මයික් එක ඕන් කරලා කියනවද? නැහැ. රේස් හෑන් කරන්න පුළුවන්ද? දන්න කට්ටිය රේස් හෑන් කරන්න මල්ලි. ඔව් මේ අපේ මෙති අපි බලමු මෙතිඳු මල්ලි රේස් හෑන් කරලා තියෙනවා. එයා වන්නේ කරන්න පුළුවන්ද? ස්ටෝන් හෙන්ජ් හරි 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 මේ මම හිතනවා අනිත් අයත් මේ දන්න වැඩි කියලා. මේක ස්ටෝන් හෙන්ජ් මේක තියෙන රට ඒ මල්ලිම දන්නවද? හරි වෙන මල්ලි කෙනෙක් හරි කියන්න. එංගලන්තේ. හරි මල්ලි. ඉංග්ලන්ඩ් වල. හරි. හරි මල්ලි. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය රටක්. හරි. මියුට් කරගන්න මල්ලි. හරි. ඊට පස්සේ මල්ලි මේ ගොඩක් මේ ජනප්‍රිය වෙන මේක තාරකා විද්‍යාවට මේ තරම් වැදගත්යි. මම මේක දැන් මේ ස්ටෝක් ටීචර්කට මේ මම ඒ කතාව ඔයගලන්ට කියන්නම්. මේ ඔයගලන්ට පේනව නේද මේ ස්ටෝන් හෙන්ජ් වල මේ මෙතන මේ තියෙන එක කුළුණක් ටොන් සාමාන්‍ය 30ක් විතර බරයි කියලා කියනවා. මේ එක ගල් කුළුණක්. ඉතින් ඕව එකතු කළා මෙන්න මේ වගේ රූපයක් හැදෙන විදිහට තමයි මේ ස්ටෝන් හෙන්ජ් එක මෙන්න නිර්මාණය කරේ. මේ ඔයගලන්ට පේනව ඇති මේ රතු පාට මාක්ස් තියෙනවා මේ ඉමේජ් එකේ. ඒ වගේම අළු පාට මාක්ස් තියෙනවා සහ නැත කොළ පාට මාක් එකක් තියෙනවා. ඉතින් මේක නිකන් දැක්කම තේරෙන්නේ නැහැ වගේ. නමුත් මල්ලි පොඩ්ඩක් හිතන්න මේ මෙතන තියෙන කේම දැන් මේ තියෙන ස්ටෝන් හින්ජ් මේ අපිට පේන මේ ස්ටෝන් හින්ජ් නිර්මාණයම මේ අඩිතාලම ෆවුන්ඩේෂන් එක කියන්නේ තමයි මේක. ඉතින් මේකේ මේ රතු පාටින් තියෙනවා අද වෙනකොට නැහැ. يعني අවුරුදු 3 ක්‍රිස්තු පූර්ව 3000 දී මේ ඉදි කරේ. පොඩ අද වෙනකොට නැහැ මේ රතු පාටින් තියෙනවා ගල්කුළු. ඉතින් මේක තියෙන විශේෂත්වය තමයි මේ අපි ගිහිල්ලා මෙන්න මේ කොළපාට තියෙන ගල ඒ
උඩ වාඩි වුණොත් අපිට බලා ගන්න පුළුවන් මේ අපූර්ව සිදුවීම. මේ අපූර්ව සිදුවීම තමයි මේ ඔයගලන් දන්න ඇති මේ අපේ මේ කර්කටක විවර්තනය කියලා. ට්‍රොපික් ඔෆ් කැන්සර් කියලා අපි කියන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට අපි කර්කටක විවර්තනය කියලා. අන්න ඒ රේඛාව ඔබෙන් ජියෝග්‍රැෆි වලට ගල් ඇති අන්න ඒ රේඛාවට හරි කෙලි. අන්න ඒ රේඛාවේ තියෙන රටවල් වලට හරියටම ඉර මුදුන් වෙන දවස. අන්නේ දවස සාමාන්‍යයෙන් ජූනි මාසේ 20 21 හෝ 21 තමයි මේ හරියටම අන්නේ කර්කටක විවර්තනය ටොපික් ඔෆ් කැන්සර් කියන ඒ රේඛාව තම මුදුන් වෙන්නේ ඒක. ඉතින් ඔන්න ඔය දවසේ හරියටම ඔන්න ඔය දවසේ ගිහිල්ලා අපි වෙනම ස්ටෝන් හේන්ජ් එකේ තියෙන මේ කොළ පාටින් මාකර් වල තියෙන ගල මත වාඩි වුණොත් අපිට බොහොම අපූර්ව දර්ශනයක් බලා ගන්න පුළුවන්. අන්නේ ඒ වගේ දර්ශනයක මේ ඡායාරූපය තමයි මේ පේන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පොඩ්ඩක් පැහැදිලි ඡායාරූපුත් මේ ඒ ගමත වාඩිනාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති හරියටම ඉස්සරහින් තියෙන ගල් කුළුණක් තියෙනවා. ඒක විශේෂිත ගල් කුළුණක්. අන්නේ ගල් කුළුමට හරියටම ඉහළින් ඉර දැස යන එක දැర్శණය වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉර හරියට මේ ගල් කුළුණට ඉහළින් පේනවා බොහොම ලස්සනට. මේක මේ මේගොල්ලන් මේ ස්ටෝන් හෙන්ජ් අද කාලේ يعني ක්‍රිස්තු පූර්ව 3000 දී යුරෝපයේ වැසියෝ ගණනය කරලාලු මේක මේ හදලා තියෙනවා. ඒ කියන්නේ මේ විදියට පේන විදියට හරියටම මෙන්න මේ ජූනි 20 කියලා හිතමු අපි ජූනි 20 කියන දවසේදී මෙන්න මේ වගේ දර්ශනයක් පේන විදියට තමයි මේක හදලා තියෙන්නේ. මේකත් බුදුගොඩම අපූර්ව නිර්මාණයක්. අපි තව බලමු මොනවද මේ අපේ මේ අතීතෙන් තරගා විද්‍යා වට වෙච්ච දායකත්වයේ කියලා. ඉතින් මේක ගැන නම් මම අහන්නේ මේ මොකද්ද කියලා. මම හැමෝම දන්නවා ඊජිප්තු පිරමීඩ. ඊජිප්තු පිරමීඩ වල තියෙන විශේෂත්වය තමයි මල්ලි මේ මේක අහසේ තරු රටාවල පිහිටීම අනුව තමයි මේ පිරමීඩ හදලා තියෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. මේකත් ඔන්න තව ගොඩක්ම ඉන්ටරෙස්ටිං තැනක්. ගොඩක් මේ දුහලේ දනවන තැනක් මේ. ඔබලම් මේක දන්නවද? මම හර කෙනෙක් දන්න අය රේස් හෑන්ඩ් කරන්න පුළුවන්ද? මිහින් වික්‍රමසිංහ කියන මල්ලි කෙනෙක්. එයාව අන්මියුට් කරන්න. මල්ලි කියන එක ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ මල්ලි. ඉන්කාවරුන්ගේ සම්බන්ධ එකක්. ඔහු සම්බන්ධ වූ ඉන්කාවරුන් තමයි මල්ලි. මේ මේක මේ තමයි මායාවරුන්ගේ කියන්නේ ඉන්කා මායා ශිෂ්ටාචාරය. ඒගොල්ලන්ගේ මේ දින දර්ශනය. මේක ගැන ගොඩක් අය දන්නවා. මේක මේ ගොඩක් ජනප්‍රිය වුණා ප්‍රබුද්ධකදී. මම මල්ලිලාට කිව්ව නේද මේ කොලයක් පෑනක් ගන්න කියලා ළඟට. මම දැන් මේකෙන් පොඩි ප්‍රශ්නයක් දෙන්න යන්න. මේ යට තියෙන අවුරුද්ද පොඩ්ඩක් බලන්න. ක්‍රිස්තු පූර්ව 3114 මේක යම්සි අවුරුද්දක් අපි මගේ ප්‍රශ්නේ මම ඔකට දෙන්නම්. මේක හරි ලෙකුටි ප්‍රශ්නයක්. මට කවුරු හරි කෙනෙක්මයි මේ මේක කොලේක හදලා කියන්න. ක්‍රිස්තු පූර්ව 3113 කියන අවුරුද්දින්ද අවුරුදු 5125 ගියන මාසේන අවුරුද්ද මොකද්ද කියලා. සදීෂ කියලා මල්ලි කෙනෙක් ප්‍රේසන් කරනවා. එයා වන් මියුට් කරන්න. ඊළඟට එන්නේ අයියේ මේ අවුරුදු 8238.
මල්ලි මේ මල්ලි හොඳයි ට්‍රයි කරපු එක ගොඩක්ම හොඳයි මල්ලි. හැමෝටම සමහර මේ වැරද්ද කරනවා ඇති ගොඩක් අය මම හිතනවා. මම එක දුන්නේ එක බලන්න මේ මේක මල්ලි ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තු පූර්ව කියන්නේ දැන් අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂනේ. ඒක ක්‍රිස්තු පූර්ව අවුරුද්දක්. ඒ කියන්නේ අපි මේක ගණනය කරාට පස්සේ දැන් අපි ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදීමට කලින්නේ. ඒකෝර මල්ලි අපි ආපස්සට තමයි ගණනය කරන්නේ. අපි 3113 ඉඳගෙන ඉඳලා අවුරුදු 3113ක් ගියාට පස්සේ තමයි ක්‍රිස්තු වර්ෂ 1 එන්නේ. එතකොට එතන ඉඳන් ඉතුරු ටික අපි ගණනය කරගෙන ගියොත් මේකට එන උත්තරේ 2012. මම ආපහු කියන මල්ලි මේක පටලවා ගන්න එපා. මෙතන ක්‍රිස්තු පූර්ව මම දුන්නේ. මම එක් බලන්නව තමයි කට්ටියගේ දුන්නේ. ක්‍රිස්තු පූර්ව කියනකොට මම කිව්වත් වගේ අපි ගණනය කරන්නේ වෙන විදිහකට. කොහොම හරි මල්ලි මේකේ උත්තරේ ඉන්නේ 2012. ඉතින් මේ 2012 කියන වශයෙන් විශේෂයි. දැන් මම මේ කතා කරේ වෙන මේක. ඒතකොට 2012 කියන්නේ ඔයගලන්ට ගොඩක් කුරුකුරුදු වෙති. මොකද මතකද මේ මේක නිසා මේ වගේ ෆිල්ම් චිත්‍රපට නිෂ්පාදනය කරා ලොකු කතිකතා මේ ලොකු කතාවක් තාව මේ රෝග විනාශයක් ගැන. ඉතින් මම ඒක ගැන කියන්න තමයි මේක ගත්තේ. ඒතර මල්ලි මෙතන වෙන්නේ මේ මේගොල්ලන්ගේ ඒ කාලේ මේ මායාවරුන් ගණනය කරලා තියෙනවා මේ මායා ශිෂ්ටාචාරයේ වස්තියෝ ගණනය කරලා තියෙනවා මේ අවුරුද්දකට තියෙන දින ගණන ඇතුළේ වෙන කැලෙන්ඩරයක් හදලා තියෙනවා. එතකොට ඒ කැලෙන්ඩරේ එක වටයක් කියන්නේ අවුරුදු 52. එක වටයක්. ඉතින් ඔය වගේ වටේ අම්බිසි ගණන ගියාට පස්සේ ඒගොල්ලන් නමක් දීලා තියෙනවා මේ ග්‍රේට් සයිකල්. ඒ කියන්නේ අපි මහා වක්‍රය කියලා හිතමු අපි සිංහලෙන් ගමු. එතකොට යම්කිසි ඒගොල්ලන්ගේ කාල පරාසයක් තියෙනවා. අන්න එතනින් පස්සේ ඒගොල්ලන් කැලෙන්ඩර් එක හදන එක නතර කළේ. ඒ දක්වා විතරයි ඒගොල්ලන් කැලෙන්ඩර් එක නිෂ්ක්‍රිය. ඒ කාලේ ගණනය කිරීම කරලා තියෙනවා. ඉතින් ඔන්න ඕකත් එක්ක ආපු යම්සි විශ්වාස එක්ක තමයි 2012 දී අපි කලබල වුණේ මේ ගොඩක් අය කලබල වුණේ මේ ලෝක විනාශය වෙනවා කියලා. ඉතින් ඔන්න ඕක තමයි හේතුව. ගොඩක් සරල දෙයක් ඉතින්. නමුත් අපි දෙවැරදින්ට තේරුම්. ඉතින් කොහොම හරි අපි ඊළඟකට යමු. මේක ගැන ගොඩක් අය දන්නවා ඇති කියලා හිතනවා. මේක තමයි අනුරාධපුරයේ තියෙන ලංකාවේ තියෙන එකක්. මේක අනුරාධපුරයේ රන්මසු යනේ තියෙනවා මේ තාරකා දොරටුව කියලා. ගොඩක් අය අහලාද මේ තාරකා දොරටුව සම්බන්ධව එක එක මති මතාන්තර තියෙනවා. මේකක් සමහර වෙනවා මේක වෝම් හෝල් එකක් කියලා. ඒ කියන්නේ අපි වෝම් හෝල් ගැන විස්තර කතා කරමු. ඉතින් මේක ලංකාවේ අය මේ ලංකාවේ අපේ මුතුන් ශ්‍රී ලාංකිකයෝ තාරකා විද්‍යාව ගැන මේ කාලේ ලොකු නඩුවක් දක්වලා තියෙන බව පේනවා. ඉතින් අපි යමු ඊළඟට මේ කොහොමද මේ ඒ කාලේ මිනිස්සු අපි දැන් කතා කරන ඉතිහාසය ගැන කොහොමද ඒ කාලේ මිනිස්සු මේ අපේ පෘථිවිය ගැන හිතාගන්නේ. ගොඩක් අය අහලා ඇති. ගොඩක් ඒ කාලේ මිනිස්සු හිතාගෙන හිටියේ මේ පෘථිවිය පැතලි පැටියක්. ඉතින් උතනින් තමයි තාරකා විද්‍යාව අධ්‍යයන තත්ත්වෙට දිනුනාට අපේ තාරකා විද්‍යාවේ ආරම්භය එන්නේ ඔන්න ඔතන. පෘථිවිය තැටියක් කියලා මේ මිනිස්සු නිකන් හිතේ නැහැ. පෘථිවිය තැටියක් කියලා ඒගොල්ලන් කිව්වා මේ සූර්යය ඇතුළු චන්ද්‍රය ඇතුළු වෙන ග්‍රහලෝක පෘථිවිය වටා අපේ තැටියක් වෙච්ච පෘථිවිය වටා පරිඟු වගේ ගමන් කරනවා කියලා. දැන් ඕගොල්ලන්ට අන්නේ මේ අවස්ථාව චිත්‍රයකට නගලා තියෙන රූපයක් තමයි වම් පැත්තේ ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ පේන්නේ. සහ දකුණු පැත්තේ ඕගලන්ට පේනවා ඒත් එක්තරා විශ්වාසයක් ඒ කාලේ මිනිස්සු හිතාගෙන හිටපු. එතනින් පස්සේ අපි යමු ඕගලන්ට මේ තවදුරටත් එක තහවුරු වෙනවා මේ ඕගලන් ආස කාටුන්යක් මේ සූරපප්ප කාටුන් එක මේක ප්‍රසිද්ධ කාටුන්යක්. ඒ කාටුන් එකෙත් විස්තර කරන්නේ ඒ කාලේ ගෝල් දේශය සහ රෝම අධිරාජ්‍ය අතර තිබ්බ ක්‍රියාකමක්. ඉතින් උතෙන්දිත් ඒ කාලේ මිනිස්සු හිතාගෙන ඉන්නේ පෘථිවිය තැටියක් කියලා. පෘථිවිය රොටියක් කියලා තමයි ඒ කාලේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඉතින් අපි තව දුරටත් ඉස්සරහට යමු. නමුත් දැන් අපි දන්නවනේ පෘථිවිය ගෝලාකාරයි කියලා. අපි ඒක අනිවාර්යෙන් දන්නවා. නමුත් අපි දැන් සැටලයිට්ස් වලින් ගොඩක් දිනු උපකරණ වලින් ඔබ දැනගත්තද
මේ කාලේ කියන්නේ මේ ක්‍රිස්තු පූර්ව 384 කියන්නේ ගොඩක්ම ඈත කාලෙදි මේ ඇරිස්ටෝටල් කියන විද්‍යාඥයෝ දාර්ශනිකයෙක් මෙතුමා ග්‍රීක දාර්ශනිකයෙක් එතුමා මුල්වරට මතයක් ඉදිරිපත් කරලා සනාථ කිරීමක් කරනවා මේ පෘථිවිය ගෝලාකාරයි කියලා. ඉතින් මෙතුමා කොහොමද කිව්වෙ මෙතුමා නිකන් පිටිලා කිව්වද නැහැ මෙතුමා යම්කිසි විද්‍යාත්මක පදනමක් ඇතුව තමයි මේ පෘථිවිය ගෝලාකාරයි කියන එක ප්‍රකාශ කරේ. ඉතින් අපි බලමු කොහොමද එතුමා මේ එක ප්‍රකාශ කළේ කියලා. මම තව දෙයක් ඕගලන්ට කියන්නම් මෙතුමා මේ හඳ දිහා බලලා තමයි කිව්වේ පෘථිවිය ගෝලාකාරයි කියලා. හරි පුදුම සහගත දෙයක්. පුදුම සහගත ක්‍රමයක්. අපි බලමු කොහොමද කරේ කියලා. දැන් මේ තියෙන්නේ මේ චන්ද්‍රග්‍රහණය. වෙලාවේදී ගත්ත ඡායාරූප පිටපය. මනිලාට පේන නැති මේ ස්ක්‍රීන් එකේ මේ චන්ද්‍රයාගේ ඔය වැටිලා තියෙන හෙවණැල්ලක් වගේ. ඕක තමයි පෘථිවියේ හෙවණැල්ල. චන්ද්‍රග්‍රහණ ගැන අහලා ඇති පෘථිවියේ හෙවණැල්ල තමයි චන්ද්‍රයා මත වැටෙන්නේ. ඒකට ඔය හෙවණැල්ල තියනව නේද වක්‍රාකාරව. එතකොට ඕක දිහා බලලා තමයි චන්ද්‍රග්‍රහණයක් වෙන වෙලාවට ඕක දිහා බලලා තමයි මීට අවුරුදු 2000කට විතර කලින් ඇරිස්ටෝටල් කියන ග්‍රීක දාර්ශනිකයා මුල්වරට කිව්වේ පෘථිවිය ගෝලාකාරයි කියලා. ඉතින් ඕක මේ අතරම තරගා විද්‍යාවේ ලොකු හැරවුම් ලක්ෂ්‍ය. ඊට පස්සේ අපි යමු තව ටිකක් ඉදිරියට. දැන් පෘථිවිය ගෝලාකාරයි කියන ඇරිස්ටෝටල් කිව්වනේ. ඊට පස්සේ පෘථිවිය මේ මිනිසුන්ට ප්‍රශ්නයක් තිබ්බා පෘථිවිය මේ හරි පෘථිවිය කොහොමද තමන්ගේ අක්ෂය වටා තියෙන්නේ කියලා. තමන්ගේ අක්ෂය කියන්නේ පෘථිවිය භ්‍රමණය වෙන යම්සි රේඛා. කොහොම හරි මේ පෘථිවිය තමන්ගේ අක්ෂය වටා ගුණන පේනවා ඇති අංශක දැන් අපි කියන 23 මාර්ගයේ ඒ ඇලයක් තියෙනවා කියලා මුලින්ම සනාථ කරන්නේ ගොඩක්ම ඈත කාලේ. කියන්නේ මේ පිට අවුරුදු 2000කට වඩා කලින් නේද. එතකොට මේ මෙතුන් මේ ඉරාමත්ම සුප්‍රසිද්ධ ග්‍රීක දාර්ශනිකයෙක් ඉරටොස්තිනිස් කියලා මෙතුමා ඇත්තරම මේ හරි සරල පරීක්ෂණයක් කරන්නේ මේක. මේක බොහොම අපූර්ව සරල පරීක්ෂණයක්. අපි ඉස්සරහ සෙෂන් එකේදී ඔයගලන්ට මේක කරන්න හැටි කියන්නේ මේ ඉරටොස්තිනිස් කොහොමද මේක ඔප්පු කරේ. පෘථිවිය ඇලේ අංශක 23 මාරක් කියන එක මෙතුමා පෘථිවිය මත ඉඳගෙනම ඔප්පු කරා. බොහොම සරල සහ මේ බොහොම ආකර්ෂණීය මේ පරීක්ෂණයක් මගින්. ඉතින් ඕක තවත් වැදගත් සම්දිස්ථානයක්. ඊළඟට අපි යමු මේ කොහොමද දැන් අපි දන්නවනේ අපි දන්නවා පෘථිවිය මුලින් කිව්ව තැටියක් කියලා නෑ දැන් කියනවා දැන් ගෝලයක් කියලා මිනිස්සු පිළිගත්තා. ඊළඟට මේ දැන් ටිකක් මිනිස්සු තව හිතන්න ගත්ත කොහොමද මේ අපිට පේන හිරු ඊළඟට අපිට පේන ඉරා අපිට පේන චන්ද්‍රයා අපිට පේන සිකුරු වගේ ග්‍රහලෝකත් එක්ක පෘථිවිය කොහොමද ඉන්න නැත්තේ කියන කොහොමද මේ ස්ථානගත වෙලා තියෙන්නේ කියන එක මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් ඕකටත් ඔය ග්‍රීක ශිෂ්ටාචාරය ඉන් කාලින්දගලම එක එක මතිමතාන්තර තිබ්බ ඕක ඕකේ මේ ගොඩක්ම පරණම සහ මේ ගොඩක්ම ඒ කාලේ ජනප්‍රිය මතිස්ථාන්තරය තමයි භූකේන්ද්‍රවාදය. මේ භූකේන්ද්‍රවාදය කියන වචනේ ඌට පස්සේ බය වෙන්නේ අනේ හරි සරල දෙයක් කියන්නේ මේ භූකේන්ද්‍රවාදය කියන්නේ මේ එකනේ මිනිස්සු ඉඳාගෙන හිටියා අපිට පේන මේ සේරගෙම කියන්නේ අපි විශ්වය කියන්නේ කියන්නේ විශ්වයේ මැද තියෙන්නේ මේ පෘථුවිය කියලා. ඉතින් ඕක තමයි ඒ කාලේ මිනිස්සු හිතාගෙන හිටියේ. ඔය ගොඩක්ම ඈතකෙන මේ අවුරුදු 2000කට විතර කලින්. ඉතින් ඒ කාලේ මිනිස්සු ඕකට එහෙම හිතලා නිකන් හිටියේ නෑ. ඒගොල්ලන් දැන් ඔයගලන්ට පේනවා ඇති මේ පෘථුවිය මැද ඊට පස්සේ ඊළඟට මූන් චන්ද්‍රයා ඊළඟට බුද්ධ මකරු බුද්ධ ඊළඟට වීනස් සිකුරු ඔය වගේ මේ සහ ඊළඟට අපේ ඉරු තියෙනවා. ඒගොල්ලන් හිතන්නේ මේ පෘථිවිය වටේ තමයි ඉරක් කරගෙන කියලා. ඉතින් ඔය මතය ගොඩක් මේ කාලයක් තිබ්බා. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ රූපෙන් ඉන්න කෙනාගෙන මේ ඔය මතයනේ අපේ භූකේන්ද්‍රවාදී. කවුරු හරි මල්ලි කෙනෙක් දන්නවා නම් chat එකට දාන්න මේ කවුද මුලින්ම මේ අපේ සූර්යකේන්ද්‍රවාදී. මේ සූර්යකේන්ද්‍රවාදී කියන එක මම සරලව කියන්නම්. සූර්යකේන්ද්‍රවාදය කියන්නේ භූකේන්ද්‍රවාදයේ අනිත් මත. ඒ කියන්නේ ඒ කාලේ සමහර මිනිස්සු කිව්වා ඉර තමයි විශ්වයේ මැද තියෙන්නේ කියලා. ඉර වටේ තමයි අපි කැරගෙන්නේ කියලා. අපේ පෘථිවිය ඉර වටේ තමයි කැරගෙන්නේ කියලා.
බොහොම මතයක් ගෙනාපු මුල්ම පුද්ගලය තමයි මේ රූපේ ඉන්නේ. කවුරු හරි මල්ලි කෙනෙක් දන්නවද මෙයාගේ නම? චැට් එකට දාන්න. දන්නා චැට් එකට දාන්න. හරි හරි හරි, එකේ උත්තර දෙනවා. හරි, සමහරු කියනවා නිකලස්, කොපර්නිකස්, ගැලීලියෝ ගැලිලි, ඊළඟට ඇරිස්ටෝටල්. එකේ උත්තර දෙනවා. හරි, සමහරු හරි උත්තරේ වල දෙනවා මල්ලි. මෙයා තමයි ඇරිස්ටාකස් කියන්නේ. ඇරිස්ටාකස් තමයි මුලින්ම සූර්ය කේන්ද්‍රවල ඉන්නේ. අපි සරලව කිව්වොත් සූර්යයා ඉන්න විශ්වයේ මැද. අපි සූර්යවට අපි සූර්යවට කරගෙනවා කියනක මුලින්ම කිව්වේ මෙතුමා. ඉතින් ඕක ඒ කාලේ වැඩි ගණන් ගත්තේ නැහැ මිනිස්සු මතේ. ඇත්ත වුණාට ඒ කාලේ මිනිස්සු උරු ගණන් ගත්තේ නැත්තේ එක එක හේතු තිබා ආගමික මතවාද වගේ ඒවා. නමුත් පසු කාලීනව ඔය මතය ගොඩක්ම ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රිය වෙන්නේ ඊට අවුරුදු ආසන්න වශයෙන් 1000කට විතර පස්සේ. ඉතින් ඔන්න මේ මෙතුමා ගැන උගලන් අහලා ඇති. දන්නවනම් කවුරු හරි චැට් එකට දාන්නකෝ මෙයා ගැන. මේ කවුද කියලා? හරි, ගොඩක් අය දානවා. ඔව්, මේ තමයි නිකලස් කොපර්නිකස්. එතකොට මතක තියාගන්න, නිකලස් කොපර්නිකස්ට කලින් අවුරුදු 1000කට විතර කලින් ඇරිස්ටාකස් කිව්වා. නමුත් ගණන් ගත්තේ නැහැ. කොහොම හරි මේ නිකලස් කොපර්නිකස් මේක මේ ඔප්පු කරා. ඒ කියන්නේ එයා ගොඩක්ම තදබල විදියට කිව්වා මේ ඉර තියෙන්නේ විශ්වයේ මැද, ඒ වටා තමයි සියලුම ග්‍රහලෝක කරගෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මේ මතය පොඩ මත ભેදාත්මක වුණා දැන්. දැන් ටික ටික සමාජයේ පිළිගන්න ගත්තා. හරි, ඉර වෙන්නේ නැති මැද තියෙන්නේ අපි ඒවට කරගෙන නැති කියලා. ඉතින් මේ තමයි තුමා ඉදිරිපත් කරපු පත්‍රික ගාම නිකලස් කොපර්නිකස්. ඕකේ ලතින් භාෂාවේ තමයි ඔය තියෙන්නේ. නමුත් ඔගේ කියන්නේ මැද, ඉර සහ වටේ තියෙන කිර. ඉතින් මේ තියෙන්නේ ඔය අපි දන්න, දැන් අපි හිතාගෙන ඉන්න ඉතින් අපි දැන්ට දන්න මේ සැබ සවර් ග්‍රහමණ්ඩලය. ඉතින් කොහොම හරි තව තැනකට යනවා. ඔය නිකලස් කොපර්නිකස්ගේ කාලෙට දැන් අපි එමු. දැන් අපි ග්‍රීක කාලේ ඉඳගෙන, ඒ කියන්නේ අපි ග්‍රීක ශිෂ්ටාචාර ගැන අපි මෙච්චර වෙලා කතා කරේ. අපි ටිකක් එමු දැන් නෑත කාලෙට, ඒ කියන්නේ මධ්‍ය කාලීන යුගයට, ඒ කියන්නේ 1400 ගණන්. ඒ කියන්නේ 15 වෙනි ශතවර්ෂය වගේ අපි කියමු. එතකොට ඒ කියන්නේ මේ නිකලස් කොපර්නිකස්ගේ සමකාලීන. එතකොට මේ ඔයාලට පේනවා ඇති මේක ඔය හැමෝම දන්න දුරේක්ෂයක්. මට කියනවද කවුද මුලින්ම දුරේක්ෂය හොයාගත්තේ? චැට් එකට දාන්නකෝ කවුරු හරි කෙනෙක්. ගැලීලියෝ ගැලීලියෝ. තව හැමෝම වගේ දාන්නේ එකම උත්තර ගැලීලියෝ ගැලීලි. ඇත්තට මේක මේ ගොඩක්ම සමාජයේ තියෙන වැරදි අවබෝධයක්. මුලින්ම දුරේක්ෂයක් නිර්මාණය කරන්න, දුරේක්ෂය කියන අදහස මුලින්ම ගේන්නේ මෙන්න මේ පින්තූරේ ඉන්න මෙතුමා. මෙන්න මෙතුමා, මෙතුමාගේ නම හෑන්ස් ලිපර්ෂි. මෙතුමා මේ හෑන්ස් ලිපර්ෂි තමයි මෙතුමාගේ නම. මේ ලන්දේසි ජාතික මේ කන්නාඩි කියලේ. එතකොට මේ කන්නාඩි කියද්දී මස් කන්නාඩි. එතකොට ඒවා මේ කාචත් එක්ක නිතර වැඩ කරපු නිසා එතනින් ගත්ත අත්දැකීම් වලින් මුල් වරට මේ දුරේක්ෂය කියන එක හැදුවා. දුරේක්ෂය කියන්නේ මේ ඈත තියෙන වස්තු ලංකල බලන්න පුළුවන් උපකරණයක්. ඉතින් ගෞරවය හිමි වෙන්න ඕනේ. ඇත්තරම හෑන්ස් ලිපර්ෂි තමයි මුලින්ම දුරදක්න හොයාගත්ත එකට. ඉතින් අපි යමු ගැලීලියෝ ගැලීලි. මම අහන්නේ මේ කවුද කියලා. හැමෝම දන්නවා ගැලීලියෝ ගැලීලි. ගැලීලියෝ ගැලීලි ඇයි විශේෂද? ගැලීලියෝ ගැලීලි ඇත්තම දුරදක්නයක් නිර්මාණය කරා. තුමාගේම දින් දුරදක්නයක් නිර්මාණය කරා. අපි ඒකට කියනවා ගැලීලියානු දුරදක්න කියලා, ගැලීලියෝගේ දුරදක්න. නමුත් ඊට කලින් තමයි හොඳට මතක තියාගන්න මෙතුමා මේ දුරදක්න නිර්මාණය කරන්නේ හෑන්ස් ලිපර්ෂි. කොහොම හරි මේ ගැලීලියෝගේ තියෙන විශේෂත්වය තමයි ගැලීලියෝ ගොඩක් දේවල් කරා. තාරකා විද්‍යාවට ගොඩක් දායකත්වයක් දුන්නු පුද්ගලෙක්. ඒ අතරින් විශේෂම දෙයක් තමයි මේ ගැලීලියානු ඡන්දය ගැන, තාරකා විද්‍යාව ගැන
පොත් කියවන මල්ලිලා නම් මීට කලින් අහලා ඇති මේ ගැලීලියෝ ගැලීලියා බ්‍රහස්පතිගේ තියෙන විශාලම චන්ද්‍රයන් 4 දෙනාම නිරීක්ෂණය කරලා ඒව ගැන ගණනය කිරීම කරා. ඉතින් ඒකට ගෞරවයක් විදිහට අදටත් මේ චන්ද්‍රයන් 4 දෙනා බ්‍රහස්පති වටා චන්ද්‍රයන් අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. අපිට පෘථිවියට වගේ එක චන්ද්‍රයක් නෙමෙයි බ්‍රහස්පති ග්‍රහය වටා අතිවිශාල චන්ද්‍රයන් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ අතරින් විශාලම චන්ද්‍රයන් 4 දෙනා තමයි මේ ඉන්නේ. ඉතින් මේකත් ලොකු වැදගත් සොයා ගැනීම ගැලීලියෝ ගැලීලි කරපු. ඉතින් අපි ඊළඟට යමු මේ පුද්ගලයා ගැන කවුරු හරි දන්නවා මේ රූපේ අඳුරනවා. සැට් එකේ දාන්නකෝ. හරි ඉතින් ස්ටෙප් ලෝ එකේ දානවා. මේ යොහන්නස් කෙප්ලර් තමයි මේ. ඉතින් මෙතුමත් මේ දැන් අපි දැන් කතා කරගෙන ආවේ කොපර්නිකස්, ගැලීලියෝ ගැලිලි ඒ සමකාලීන තමයි මේ යොහන්නස් කෙප්ලර්. මෙතුමාගේ තියෙන විශේෂම දේ තමයි මේ අර ඔයගලන්ට මතකද මේ මම කිව්ව දැන් නිකලස් කොපර්නිකස් තමයි මුලින්ම මේ සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කර සූර්යාවට ග්‍රහලෝක කරකිනවා කියන එක කිව්වේ කියලා. නමුත් නිකලස් කොපර්නිකස් කිව්වේ මේ ඉරවට තියෙන හැම ග්‍රහලෝකයක්ම වෘත්තාකාර කියන හරියටම රවුමක පතේක ගමන් කරනවා කියලා. නමුත් පස්සේ කාලෙදි යොහන්නස් කෙප්ලර් ඔප්පු කරා ඒක එහෙම නෙමෙයි කියලා. එහෙම නෙමෙයි කියන්නේ එතුමා ඔප්පු කරා මේ ඉලිප්ස කියන්නේ ඒ නමට බය වෙනකම් ඒක නිකන් අපි සරලව ගත්තොත් බිත්තරයක හැදලා. ඔන්න ඔය හැඩයට තමයි ග්‍රහලෝක සූර්යයා වටා යන්නේ කියලා යොහන්නස් කෙප්ලර් මුලින්ම ඔප්පු කරා. ඉතින් යොහන්නස් කෙප්ලර් අතරම මිනිම තුනක් ඔප්පු කරා. දැන් මේකෙන් ඔයගලන්ට හොඳට පේනවා මේ ඉලිප්ස් එක යනවා කියන එක. මේ ප්ලැනට් කියලා මේ රූපේ හොඳට ඒක පෙන්වලා තියෙනවා. මේ තියෙන සංකේත ගැන හිතන්න එපා. මේ රූපේ ප්ලැනට් කියන තැන විතරක් අවධානය යොමු කරන්න. මෙතුම මේ වගේ නියම තුනක් ඉදිරිපත් කරා. ඉතින් ඒකත් තාරකා විද්‍යාවේ මේ විතරක් මේ තාරකා භෞතික විද්‍යාව කියන ශාස්ත්‍රයේ ඇති වෙන්න මේ නියම තුන ගොඩක් පිටුවහලක් වුණා. ඒකට අපි ඉස්සරහට අපි වෙන පළවෙනි සෙෂන් එකේ කිව්ව ඇස්ට්‍රෝ ෆිසික්ස් කියලා කොටසක් තියෙනවා කියලා. අන්න ඒකේ මූල ආරම්භයේ එන්නේ මෙන්න මේ නියම තුන ඉදිරිපත් කරා. ඊපස්සේ අපි මේ නියම තුන අපි ඉස්සරහ සෙෂන්ස් වලදී ඒ ගැන අපි කියද්දී අපි උගලන්ට වැඩි දුර මේක ගැන අපි කතා කරනවා. ඊට පස්සේ ඔන්න විශේෂිත පුද්ගලයා. මෙයා ගැන හැමෝම දන්නවා ඇති. දාන්න බලන්න චැට් එකට මල්ලිල දන්නව නම් මේ කවුද කියලා මේ පින්තූරේ. හරි අයිසක් නිව්ටන්. අයිසක් නිව්ටන් තමයි අත්‍තරම මේ තාරකා විද්‍යාවේ ආපහු පුනරුදයක් ඇති කරපු චරිතයක්. තාරකා විද්‍යාව ඒ කාලෙ වෙද්දි ඉඳපු තැනි තව ගව ගානක් ඉස්සරහට ගෙනියපු චරිතයක් තමයි අයිසක් නිව්ටන්. මෙතුමා ඒ ගොඩක් මේ රසවත් කතා මෙතුමා ගැන අහලා ඇති. මේ මම ඊළඟට පෙන්නන්න ඕගොල්ලන්ට මෙන්න මේක ගහ මෙරු දසක් මේක මේ ඇපල් ගහක් ඇත්තම මේ ඔයගොල්ලන් අහලා ඇති මේ නිව්ටන් කී අර ඔළුවට ඇපල් ගෙඩියක් වැටුණා කියලා අපි කතාවක් අහලා තියෙනවා. අන්න ඒ ගහ කියලා සැක කරන ගහ මේ අද අවුරුද්දෙන් 400ක් විතර වෙනවා. අදටත් මේක සංරක්ෂණය කරලා තියෙනවා. ඒ ගස ඔයගොල්ලන්ට ඉංගලන්තෙ ගියොත් බලා ගන්න පුළුවන් මේ ගස මේ ගහ ගැන මේක අදටත් සංරක්ෂණය කරලා තියෙන ඉතින් අපි ආපහු අපේ මාතෘකාවට එමු. පොඩ්ඩක් රැඳී ඉන්න මට පොඩි ප්‍රශ්නයක් වුණා.
මල්ලට පොඩ ආදරෙන් ඉල්ලනවා. පොඩ සුළු වෙලාවක් රැඳී සිටින්න, පොඩි තාක්ෂණික දෝෂයක් නිසා පොඩ්ඩක් තිසරයට ඉන්නවා. සුළු වෙලාවක් ලබා දෙන්න. මලින් තිසාරා එනක මං ඔයාලගෙන් ප්‍රශ්න දෙක තුනක් අහන්නම් දැනට කරපු ටිකෙන්. හැමෝම චැට් එකට දාන්න බලන්න, දුරේක්ෂ හොයාගත්තේ කවුද කියලා. මල්ලි ගොඩක් අය හරි හාන්ස්ලි පෙෂ් තමයි දුරේක්ෂ හොයා ගත්තේ. ලාන්ස් නෙමි මල්ලි, හාන්ස් එච්චකුර. ඊට පස්සේ කියන්න බලන්න ඔයාලට මතකනම් පෘථිවිය අරය මුලින්ම හොයාගත්තේ කවුද කියලා. ගොඩක් කර මං හිතන්නේ ඒක පොඩ්ඩක් පැටලිලාවේ එතන ඉරටොස්තිනිස් තමයි දාලා තියෙන්නේ මෘතුවේ අර මුලින්ම ආගත්තේ. සමහර ආකමිනිස් කියලා දානවා, ආකමිනිස් ආගත්ත පරිමාවල්ලි. තිසර මං හිතන්නේ ප්‍රශ්න කියන එක ඇහෙනවද මං? ඕ ඇහෙනවා තිසර. ඕ තිසර ඇහෙනවා. සොරියත්‍රම මගේ කම්පියුටර් එකේ පොඩි ප්‍රශ්නයක් නා. කමක් නැහැ, අපි මේ නවත්තපු තැන ඉඳලා පටන් ගනිමු. හරි. අපි යුටන් ගැන තමයි කතා කරගෙන ඕගලන් දන්න ඇති මේ ගොඩම් රසවත් කතාවක් නේ මේ නිව්ටන් ගේ සහ ඇපල් ගස කියන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී නිව්ටන් මෙන්න මේ සිද්ධියට මුහුණ දෙන වෙලාවේදී, ඒ කියන්නේ නිව්ටන් ගේ හිස මත ඇපල් ගෙඩියක් හදාගෙන වැඩි අපි යන්න බොහොම අපූරු සිතුවිල්ලක් පහළ. ඉතින් මේක තමයි මේ ගත්තොත් එදා ඒ සිතුවිල්ල එක්ම පහළ නොවුණා නම් අද තාරක විද්‍යාව අද තරම් දියුණු තාරක විද්‍යාවක් ඇති වෙන්න ඉඩ තිබ්බ එදා නිකන් කිව්වේ නැති වුණා නම්. ඉතින් ඉසෙක් නිව්ටන් මේ හිතුවේ මෙන්න මේ දැන් ඔයගොල්ලන් දන්නවනේ මේ ඇපල් ගෙඩිය පෘථිවියට කඳාගෙන ඇපල් ගෙඩිය කඩාගෙන වැටෙද්දී තුමා හිතුවා මේ ඇයි මේ ඇබල් ගෙඩිය පෘථිවිය දෙසට කඩාගෙන නැතුනේ, මේක ඉතලට ගියේ නැත්තේ කියලා. චීන මොන සරල ප්‍රශ්නේ. අපිටත් සමහර වෙලාවට එනවා ඔය වගේ ප්‍රශ්න. ඉතින් ඔන්න ඔය වගේ සරල ප්‍රශ්න තමයි මේ ගුරුත්වාකර්ෂණය කියන ලොකු මූලධර්මයට හේතු. ඉතින් අයිසෙක් නිව්ටන් මෙතෙන්දී ඒ ගැන පහදන්න කියනවා මේ මේ විශ්වයේ තියෙන ඕනම ස්කන්ධකට. ස්කන්ධ කියන්නේ වරක් තියෙන වස්තු ඕනම දෙකක් ආදර්ශනය. ඉතින් අයිසෙක් නිව්ටන්
මේකනේ අයිසමින්ද ප්‍රශ්න කරානේ පෘථුවියෙන් අපල් ගෙඩි අදිනවා නම් ඇයි මේ අපේ හඳ පෘථුවිය දෙසට ඇදගෙන ඉන්නේ නැත්තේ කොහොමද මේ හඳ ලස්සනට පෘථුවිය වටේ යන්නේ කියලා පෘථුවියට කරගෙන කියලා ඉතින් ඕක ගැන හිතද්දී නිව්ටන්ට එයාගේ මේ ගුරුත්වාකර්ෂණය විතරක් මදි වුණාද නිව්ටන් මල්ලිට සම්පාද ස්කෝලේදී ඉගෙන ගන්න විද්‍යාවට නිව්ටන් නියම තුනක් ඉදිරිපත් කරනවා නෑ නියම තුනයි මේ ගුරුත්වාකර්ෂණ නියමය හතරම එකතු කරලා තමයි මුදවා මේ ග්‍රහලෝකවල කොහොමද ග්‍රහලෝක හැසිරෙන්නේ කොහොමද ග්‍රහලෝක කරකෙන්නේ කියන එක පැහැදිලි කරේ. ඉතින් අපි දැන් මේවා ගැන කලබල වෙන්න එපා මේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය දන්නේ නැහැ කියලා. ඉතින් මේවා ගැන අපි ඉස්සරහදී සරලව මුලින්ම පැහැදිලි කරනවා මේ අපේ තාරක විද්‍යාව ඉතිහාසය නිසා අපි මෙතන ඒ ගැන කතා කරන එක නවත්තලා අපි ඊළඟ පියවරට යමු. ඉතින් මේ තමයි ඔය නිව්ටන්ගේ සියලුම නියමයන් ගොඩක්ම නියමයක් මොකද චලිත නියම තුන සහ ගුරුත්වාකර්ෂණ නියමය අඩංගු කරලා නිව්ටන් ප්‍රකාශයට පත් කරපු පොත. මේක හරි ප්‍රසිද්ධ පොතක්. හලති ගොඩක් මල්ලිලා මේ ප්‍රින්සිපියා මැතමැටිකා කියලා මේ ලැටින් වලින් එක කියන්නේ එහෙමයි. ඔයගලට යටින් පේනව නම ස්ක්‍රීන් එකේ මේ තමයි ඉංග්‍රීසි නේම් එක මේ පොතේ. මේක ගොඩක් වැදගත් පොතක්. ඉතින් අපි යමු ඊළඟට මේ නිව්ටන් ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම් බැරි තව ඉන්ට්‍රෙස්ටිං දැනක් තියෙන මේ තමයි මේ නිව්ටන්ගේ කැනන් බෝල්. يعني නිව්ටන්ගේ කැනන් බෝල් එක්ස්පෙරිමන්ට් එක. අපි ඉංග්‍රීසි වලින් කියන්නේ එහෙමයි කැනන් බෝල් කියන්නේ ඉංග්‍රීසි වචනය මේක මේ වැඩි කලබල වෙන්න එපා මේකේ තේරුම මම කියන්නම්. කැනන් බෝල් කියන්නේ මේ කාලකුවක උණ්ඩය. දැන් මේ ඔයගලන්ට මේ රූපෙන් පේන්නේ. බෝලයක් වගේ තියෙන අන්න ඒව තමයි අපි කැනන් බෝල් එක කියන්නේ. ඉතින් මේ අයිසැක් නිව්ටන්ද එකපාරක් ඉගාමි දිද්දේ කල්පනා කර කර ඉඳිද්දි මේ හරි අපූර්ව පරීක්ෂණයක් හිතින් හිතනවා. කියන්නේ මෙයා මේක කවදාවත් ඇත්තට කරලා බැලුවේ නෑ. නමුත් මෙයා හිතනවා මෙහෙම දෙයක්. මෙයා හිතනවා දැන් ඔයගලන්ට වන්නේ රූප වර්ගයක් වෙනගෙන යනවා. දැන්ට පේනවා ඇති මේ පෘථුවේ උත්තර ධ්‍රවය තියෙන. අයිස්මිද? අන්නේ උත්තර ධ්‍රවයේ ඉවලම තැනට ගිහිල්ලා මේ සරලව හිතන්න කාලතුවක්ව සරි කරනවා. ඔය කාලතුවක්ෙන් අපිට පුළුවන්නේ විදින් කාලතුවක් වුණ ඉතින් නිව්ටන් කල්පනා කරනවා මේ එක එක වේගවලින් කාලතුවක් උණ්ඩ විද්‍යුත් කොහොම යනවද? يعني කාලතුවක උණ්ඩ චලිතෙ මොනව වේද? එක එක වේගවලින් මොන මුලින්ම වේගයක් දෙන්නේ නැතුව එකපාරම අතාර. එතකොට ඔයගලන්ට පේනවා මේ කොළපාට බෝලේ එකපාරම කඩාගෙන වැටෙනවා. ඊළඟට පොඩි වේගයක් දෙනවා. ටික දුරක් ගිහිල්ලා බිමට කඩාගෙන වැටෙනවා. ඔන්න තව වේගයක් දුන්නට පස්සේ බලාගෙන ඉන්න මේක පෘථුවිය වටේටම ගිහිල්ලා ආපහු ඒ කාලතුවක් නිකුත් කරපු ස්ථානයටම එන. ඊට වඩා වැඩි වේගයක් දුන්නොත් ඔන්න අර විතරේක හැඩයකට මේක යනවා. ගිහිල්ලා ආපහු වල තිබ්බ දැන්ට නෑ. ඊටත් වඩා වැඩි වේගයක් දුන්නොත් මේක අපි කියන්නේ නොඑන ගමන් යනවා කියලා කියන අපෝ එන්නේ නැහැ. මේක පෘථුවියට එන්නේ නැහැ කවදාවත් තාත් යන. ඉතින් කොන්න ඔය මූලධර්මය ගොඩක් සරල මූලධර්මයක්. මේක මේ තමයි අපි දැන්ට මේ සැටලයිට් චන්ද්‍රිකා ඒ වගේම අපිට රොකට් යවන්න යොදා ගන්න. දැන් අපි මේ ඉස්සරහට මේ ඇස්ට්‍රොනොමික් ක්ලබ් එකෙන් අපි කරන වැඩන්නේ මේ වෝටර් රොකට් කියන එක. මේ වෝටර් රොකට් යවන්නේ මෙන්න මේකින්. දැන් අපි මේ තියෙන ස්ලයිඩ් එකේ තියෙන වීඩියෝ මේ වගේ කියන එක ගන්න බලගෙන ටික දුරක් ගිහිලා වැටෙනවා. නමුත් දැන් අපි ඇත්ත රොකට් එකක් කියන්නේ ඔය ඇමරිකාවෙන් රුසියාවෙන් යන ඇත්ත රොකට් එක. අන්නේ ඒව වෙන මේ වගේ යනවා. කියන්නේ ආපහු පෘථුවියට ගිහිල්ලා කොහෙවත් වැටෙන්නේ නැහැ. ඒක ඈතට 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 යනවා. ඉතින් ඕක මුලින්ම නිව්ටන් තමයි ඔබ ගැන කල්පනා කරලා මේවට අදාළව සමීකරණක් ලියලා ඉතින් ගොඩක් ලොකු මේක් කරා. ඉතින් මේ තමයි මම කිව්වගේ ඡන්දෙකක්. මේකත් අලුත්ම පැත්තක් නේ අපේ තාරක විද්‍යාවේ. ඔබ ගැන කතා කරද්දී අමතක කරන්න බැරි පැත්තක්. ඉතින් මේ තමයි මේක ෂටල් එක. මේක අපි රොකට් කියලා ගමු. කවුරු හරි මල්ලි කෙනෙක් දන්නවද මේ ෂටල් එක? ගොඩක් ප්‍රසිද්ධ ෂටල්. මම අමතර ප්‍රශ්නයක් අහන්නේ. කවුරු හරි දන්නව නම් chat එකට දාන්නකෝ. discovery තව
උත්තර ගොඩක් තියෙනවා. හරි. හරි. ඔටක් අය දානවා වල හොඳයි. සමහරු හරි උත්තරේ දාලා තිබ්බා. මේකේ ඇත්තරම මේක කොලොම්බියා ෂටල් එක. මේතක සඳමි මල්ලි හරි උත්තරේ දාලා තිබ්බා මේක කොලොම්බියා ෂටල් එක. මේක ඇත්තරම මේක ඛේදජනක අවස්ථාවක්. මේ අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ මේක 2003 දී මේ ෂටල් එක පුපුරනවා. ඒ කියන්නේ පෘථිවි වායුවේට ඇතුල් වෙද්දී මම මේක විනාශ වෙලා ගිහිල්ලා ඒකේ ගමන් කරපු ගගනගාමි හත්යාම අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නව. ඉතින් මේක තාරක විශේෂම අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ සාමකේන සම්දිස්ථානයක් තමයි මේක. ඒ කියන්නේ ගොඩක් ඛේදජනක අවස්ථාවක්. ඉතින් කොහොම හරි අපි යමු අපේ ආපෝ ඉතිහාසයේ පැත්තට. ඔන්න මේ දැන් අපි රොකට් තාක්ෂණයේ පැත්තට පොඩ්ඩක් ගියනේ. දැන් අපි ආපෝ යමු ඉතිහාසයේ පැත්තට. ඒ ප්‍රධාන මාතෘකාව. ඉතින් මේ එඩ්මන් හේලි මෙයා ගැන අහලා තියෙනවා අනිවාර්යෙන්. මේ එඩ්මන් හේලිට වඩා ජනප්‍රිය හේලිගේ වල්ගාතරුව කියවට පස්සේ තමයි හැමෝම දන්නේ. මේ හේලිගේ වල්ගාතරුව ගැන මේ තියෙන වල්ගාතරුවක රූපයක්. මේ හේලිගේ වල්ගාතරුව හේලිගේ උනේ කොහොමද? මේක හසෙ තිබ්බ වල්ගාතරුවන්නේ කොහොමද ඒක හේලි උනේ? ඇයි මේකට අපි හේලිගේ වල්ගාතරුව කියන්නේ? හේතුව තමයි මේ හේලි තමයි මේ වල්ගාතරුවේ ආවර්තකාලය. ඒ කියන්නේ ආවර්තකාලය එක වටයක් යන තියෙන කාලය ගණනය කරේ මුල් වතාවට. එතකොට මේ අවුරුදු 75ක් 76ක් වගේ අවුරුදු අපි කියන 76ක් වගේ යනවා කියලා තමයි හේලිය ගණනය කරේ. ඉතින් දැන් මේ රූපෙන් උගන්න පේනවා මේ තමයි දැන් අපි සුදු පාට ඩොට් එකෙන් පේන්නේ එහාට මෙහාට යන ඒ තමයි මේ හේලිගේ වල්ගාතරුවේ කක්ෂය. ඒ කියන්නේ අපේ සූර්යයා කෙට්ටුවෙන් තමයි ඒක වැටිලා තියෙන්නේ. හරි. ඒතකොට මේකත් මේ කාලක විද්‍යා ඉතිහාස බලද්දී ගොඩක් විශේෂ තැනක්. අහ ගොඩක්ම මේ හොඳ ආශ්වාදජනක තැනක්. දැන් මම පොඩි ප්‍රශ්නයක් දෙනවා මල්ලිට. ඔන්න දැන් පොලයක් පෑනක් ළඟ තියාගෙන ඉන්න කිව්වේ ඒක. දැන් ඔන්න මේ මල්ලි දැන් 1682 මේ අවුරුද්දේ තමයි මේ අවුරුදු මතක තියාගන්නවා මම මේ නිකන් දැන්ට කියන්නේ ඔයාලා විස්තර කරන්න. 1682 තමයි මේ ඒ කියන්නේ මේ 1882 කියන්නේ මේ එඩ්මන් හේලි ජීවිතුන් අතර ඉන්න කාලේ. එතුමා ජීවිතුන් අතර ඉන්න කාලේ එකවරක් ඔන්න මේ පේනවා මේ වල්ගාතරුව. ඒ එතුමා දැන් ගණනය කරනනේ වටයක් යන ගත වෙන කාලේ. උකට අවුරුදු 75ක් අපි ගමු අපි ආසන්න වශයෙන් අපි ගමු 76ක් කියලා හිතමු. 75යි මාස ගණනක් යන්නේ අතරම. ඒකෝට අපි යනවා 76ක්. එතකොට මේ 1682ට ඉඳන් අවුරුදු 76ක් ගියාට පස්සේ 1758නේ 1758 වෙද්දී මේ සර් එඩ්මන් හේලි ජීවතුන් අතර නැහැ. ඉතින් එතුමාටත් මේ හේලිගේ වල්ගාතරුව එකම එක වතාවයි දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. එතුමා නමුත් මේකේ වටයක් යන ගත වෙන කාලය ගණනය කරා. ඉතින් දැන් කොහොම ඇවිල්ලා මේ අන්තිමවරට අපේ පෘථුවියට හේලිගේ වල්ගාතරුව දර්ශනය වෙන්නේ 1986. හරිද? දැන් මගේ ප්‍රශ්නේ තමයි මල්ලි ආපහු අපිට මේක මේ පේන්න ගතවන يعني පේන්නේ මොන අවුරුද්දේ? හරි කියන්නත් කලින් දාලා තියෙනවා නියමයි. හරි 2061. හරියට හරි 1061 62 වගේ කාලෙකදී තමයි අපි හිතමු 2061 අන්තිම ඕ 2061 යම් කිසි මාසයක තමයි මේක අපිට පේන්නේ. ඉතින් මම හිතන්නේ 86 දිනම් මල්ලිලාට මේක බලන්න බැරි වෙන්නේ අපි හිතෙන්නේ නැහැ ඒ කාලේ. නමුත් මේ ඔයගලන්ට 2061 දී අනිවාර්යයෙන් බලන්න පුළුවන් වෙයි. අපිට බලන්න පුළුවන් වෙයි හේලිගේ වල්ගාතරුව. ඉතින් අපි ඊළඟට යමු. අපි ඊළඟ ස්ලයිඩ් එකට අපි ඊළඟ කතාවට යමු. ඔන්න විලියම් හොයිසන්. ඉතින් මේකවත් මේ අපි මේ හැමෝම කතා කරන්නේ මේ අපි කතා කරන්නේ මේ 18 වන සියවසේ. කියන්නේ විලියම් හර්ෂල් කියන්නේ ඒ කාලේ හිටපු මේ වැදගත් මේ නිරීක්ෂණ තරගා විද්‍යාව. කවුද මේ නිරීක්ෂණ තරගා විද්‍යාඥයා කියන්නේ? කියන්නේ මේ අහස නිරීක්ෂණය කරන. ඒගොල්ලන් කරන්නේ අහස නිරීක්ෂණය කළේ තරගා විද්‍යාවට දායකත්වයක් දක්වන්න. ඉතින් මෙතුමා මේ
එදාසාචි අසුරුවේ හේදී මෙතුමා අහස නිරීක්ෂණය කර කර ඉන්න අතරේ දක්නව එක්තරා විශේෂිතම ආකාශ වස්තු. ඉතින් මේ ආකාශ වස්තුව මෙතුමා මුලින් හිතන්නේ මේ වල්ගාතරුවක්. ඉතින් එතුමා හිතනවා මේක හරි වල්ගාතරුවක්. නමුත් පස්සේ කාලෙකදී හිතෙනවා නෑ මේක වල්ගාතරුවක් නෙමෙයි මේ ග්‍රහලෝකයක් කියලා. ඉතින් ඔන්න මේ විලියම් හර්ෂල් පොඩ්ඩක් කලබල වෙලා බලනවා මේක ග්‍රහලෝකයක්ද කියලා. මේ විලියම් හර්ෂල් ඇත්තටම මේකට නමකුත් දෙනවා. එක්තරා නමක් දෙනවා. ඔයගලන් කවුරු හරි මල්ලි කෙනෙක් දන්නවද මේ රූපෙන් මේ මොකද්ද මේ ග්‍රහලෝකය? අනිවාර්යෙන් දන්නව ඇති. චැට් එකට දාන්න. ග්‍රහලෝක දෙකක් තියෙනවා, තුනක් තියෙනවා. හා හා. හරි හරි මල්ලි. සමහරු නෙප්චූන් කියනවා, ඊට පස්සේ ප්ලූටෝ කියනවා, එහෙනම් ඒක යුරේනස් මන්දේ. මේ යුරේනස් කියන ග්‍රහලෝකය හොයාගන්න විලියම් හර්ෂල් මේක අහම්බෙන් හොයාගත්ත දෙයක්, මුලින් වල්ගාතරුවක් කියලා හිතපු දෙයක්. ඉතින් කොහොම හරි මේ විලියම් හර්ෂල් නෙමේ, හැබැයි මේ යුරේනස් කියන එක නම දාන. එතකොට මේ විලියම් හර්ෂල් දාන්නේ වෙන නම. ජෝර්ජ් යංග් ස්ටාර් කියන නම. විලියම් හර්ෂල් ඒ කාලේ මේ ඉන්දියාවේ මේ තුන්වෙනි ජෝර්ජ් රජුගේ කාලේ තමයි, තුන්වෙනි ජෝර්ජ් කියන රජතුමාගේ කාලේ තමයි මේ ඉඳලා තියෙන්නේ. ඉතින් රජතුමාගේ නම මේකට වැටෙන්න ඕන කියලා විලියම් හර්ෂල් මේකට දානවා ජෝර්ජ් යංග් ස්ටාර්. මේ නම. ඊට පස්සේ පස්සේ කාලෙක මේ අවුරුදු දෙකකට විතර පස්සේ තමයි සමහරු අකමැති වුණා. ඇයි මේ රජතුමෙක්ගේ නමක් දාන්නේ මේ ග්‍රහ ලෝකෙට? ඉතින් ඊට පස්සේ තමයි යුරේනස් කියන නම ඉන්නේ. 1783 දී වගේ තමයි යුරේනස් කියන නම ඉන්නේ. අදට ඒකත් පාවිච්චි කරා. ඉතින් අපි තව කෙනෙක් දිහා බලමු. ඒ තමයි චාර්ල්ස් මෙසියර්. එයාත් මේ කතා නොකරම් බැරි චරිතයක්. චාර්ල්ස් මෙසියර් ගැන ඔයගොල්ලන් සමහර විට අහලත් නැතුව ඇති. මේ අහලා ඇති සමහරු මේ මෙසියර් නාමකරණය කියලා එකක් ගැන තරගා විද්‍යා පොත්ිය වෙනයි දන්නේ. මෙසියර් නාමකරණය වගේම මේ මෙසියර් මේ හොඳ වැඩක් කරා. මේ ඒ කාලේ දුරේක්ෂයෙන් බලන්න පුළුවන් ආකාශ වස්තු වල මේ යම්කිසි ලේඛනයක් හැදුවා. ඉතින් ওই ලේඛනේ පස්සේ කාලෙකදී ගොඩක් අදටත් තරගා විද්‍යාවේ මේ ක්ෂේත්‍රයට පිවිසෙන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන ලේඛනයක්. මේක අදටත් පාවිච්චි කරනවා මේ මෙසිය ගේ මේ ලේඛන. හරි. ඉතින් ඔන්න දැන් අපි එනවා යම්කිසි විශේෂ චරිතයකට. මෙතන ඔයගොල්ලන් දන්නවා කියන්න ඕනේ නැහැ මේ කවුද කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා. මෙතුමාගේ මේ මම පොඩි විශේෂයක් කරලා තියෙනවා. පොඩ්ඩක් බලන්න මේ මෙතුමාගේ දිනේ උපන්දින 1879 මාර්තු 14. මොන මම දාලා තියෙනවා. නමුත් මෙතුමාගේ 1955 ඒ දිනේ මම දාලා නැහැ. මාසය සහ දිනේ එක. මම පොඩි විශේෂයක් මෙතන කරලා තියෙනවා. ඉතින් මම ආපහු කියනවා මේ දින බකවානු මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් පොඩ්ඩක් අවධානය දෙන්න. එයිම මේ දිනේ මාර්තු මාසේ 14 වෙනිදා. කියන එක මම පොඩ්ඩක් හයිලයිට් කරලා තියෙනවා. කොහොම මේ ඉන්නවන්නේ අපි ඔය කුතුහලේ තියාගෙන ඉස්සරහට යමු. ඇයි මේ මම මෙතන දිනේ දැම්මේ කියලා. හරි. අපි දැන් අයින්ස්ටයින් මහත්තයාගේ අපි කතා කරමු කොහොමද? එතුමා මේ තාරකා විද්‍යාවට කරපු සේවය. මේ අයින්ස්ටයින් මේ මහත්මයා 1905 පරීක්ෂණ පත්‍රික ඇත්තටම 4ක් ඉදිරිපත් කරනවා. පරීක්ෂණ පත්‍රික කියන්නේ මෙතුමා හොයාගත්ත දේවල් ලස්සනට පත්‍රිකාවල ලියලා ඒ වගේ 4ක් ඉදිරිපත් කරනවා. එකක් තමයි ඕගලන් ඔය දන්නේ ඊසාණේ රිසීවර් ගෙන සමීකරණ. දැන් හැමදෙනාම අහලා ඇති. හරි පොඩි පන්ති වල මල්ලිලාට ලොකු කුතුහලයක් ඇති. මොකද්ද මේ සමාන MC වර්ග කියන්නේ? හරි සරල අදහසක් තියෙනවා මල්ලි. අපි ඉස්සරහ සෙෂන්ස් වලදී මේ සමාන MC වර්ග කියන්නේ ගැන අපි සාකච්ඡා කරමු. ඉතින් මේ ගැන හොයන්න මම. මොකද්ද මේ සමාන? ඇයි මේක මෙච්චර ජනප්‍රිය? හරි. අපි ඊළඟට අර මම කිව්වනේ පරීක්ෂණ පත්‍රික 4ක් ඉදිරිපත් කරා කියලා. ඔය පරීක්ෂණ පත්‍රික 4ේ තව මේ එකක් තමයි සමාන MC වර්ග, අනිත් එක තමයි මේ විශේෂ සාපේක්ෂතාව. මේ නම ඇහුවට කලබල වෙන්න එපා. මේක මේ තවත් ඉන්ටරෙස්ටිං දැක්ක. තාරකා විද්‍යාවදී අපිට ඉගෙන ගන්න වෙන ගොඩක්ම මේ අපූර්ව පැත්තක්. මේ ගැන අපි ඉස්සරහ සෙෂන්ස් වලදී අපි වෙනම අපි ඇස්ට්‍රෝ ෆිසික්ස් වලට වෙනම සෙෂන්ස් තියෙනවා. ඉතින්දී අපි සාකච්ඡා කරමු. ඉතින් මේ කොහොම හරි මේ දෙක මේ සමාන MC වර්ග සමීකරණ සහ විශේෂ සාපේක්ෂතාව වාදයේ ආශය වැදගත් වෙනවා මේ දැනට පවා නූතන ගණනය කිරීම වලට
ඔය දෙක වැදගත් වෙනවා සමහර MC වර්ග සහ විශේෂ සාකච්ඡා වල. ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ කාලේ මම මල්ලිලාගේ කරන ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ සමාජයේ තිබ්බ ප්‍රශ්නයක්. ඒ කාලේ විද්‍යාඥයන්තර තිබ්බ ප්‍රශ්නයක්. අයිසැක් නිව්ටන් මම කිව්වනේ ගුරුත්වාකර්ෂණ ඉදිරිපත් කරා කියලා. ඒක නම් අන්නවනේ. නමුත් අයිසැක් නිව්ටන්ට මොකක් හරි හේතුවක් නිසා එතුමාට බැරි වෙනවා මේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ ඇයි කියන එක පිළිබඳව. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන විදිය පහද ගන්න බැරි වුණාට එතුමා සමීකරණයක් දීලා ඒක අපූර්වට විස්තර කරා. ඒ වුණාට මේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ ඇයි? කොහොගෙන්ද මේ කියන්නේ මැජික් බලයක් තියෙනවද වස්තු අදින්? ස්කන්ධ අතර මැජික් බලයක් තියෙනවද? ඒ කියන්නේ ස්කන්ධ ආකර්ෂණය වෙනුන ඔය ප්‍රශ්නේ මේ විද්‍යාත්මක වල තිබෙටින් ඔන්න ඕකට එක්තරා ආකාරයක මේ උත්තරයක් තමයි ඔන්න අර අපි කතා කරපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඇල්බර්ට් අයින්ස්ටයින් 1915 කියන අවුරුද්දේදී 1915 16 කියන්නේ ඒ කාලවකවානුවේදී මේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය කියලා තියරි එකක් ඉදිරිපත් කරා. ඉතින් මේකත් ඉගෙන ගන්න ගොඩක් මාසෙහි දෙන පැත්තක්. මම කියන්නේ මේ ගැන හොයන්න. මේ ගැන ඕන තරම් විස්තර තියෙනවා. මේ ගැන හොයන්න ගොඩක් ඉගෙන ගන්න ආසනේ. ආසෙහි දෙන පැත්තක් මේ මෙතනින් පස්සේ ගුරුත්වය ගැන වෙනමම ඒ කියන්නේ අලුත් අධ්‍යයනයක් ඒ කියන්නේ නිව්ටන් වැරදි කියන එක නෙමෙයි. නිව්ටන් කියපු දේවල් වලට අමතරව තව දේවල් ටිකක් ගුරුත්වය කියන ක්ෂේත්‍රෙට එක්කාසු වෙනවා මේ ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්මයාගේ මේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය නිසා. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ මේ එතුමාගේ සාපේක්ෂතාවාදේ විස්තර කරන්න මේ එක්තරා ආකාරයක ආකෘතියක්. ඒ කියන්නේ කොහොමද විස්තර කරන්නේ කිය කොහොමද මේ තියරි එක හැදුනේ කියන එක කියන ආකෘතියක් විස්තර කරන පින්තූරයක්. මේකේ ඔයගලන්ට පේනවා ඇති මේ මැද යම් කිසි ඉර වගේ අපි හිතමු සූර්යයක්. සූර්යා කියලා හිතමු. ඔය දැන් පොඩි බෝලයක් තියෙන්නේ. ඕක තමයි පෘථුවිය කියලා හිතන්න. ඉතින් ඔයාලට පේනව නේද පොඩි නැම්මක් වගේ. ඉතින් ඔන්න ඕක තමයි. ඒ කියන්නේ ඔන්න ඔය නැම්ම දිගේ ඉතින් يعني පොඩක් පල්ලෙහාට මේ බෑවුමක් වගේ පේනව නේද? මේ හැම එකෙම ඔන්න ඔය බෑවුම දිගේ වස්තු එකිනෙකාට ඇදිලා යනවා. ඉතින් ඕක තමයි අයින්ස්ටයින් මහත්මයා මේ ගුරුත්වාකර්ෂණය පැහැදිලි කරන්න යොදවපු අලුත්ම විදිය, අමුතුම විදිය. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට පේනව ලස්සනට අර මේත් මේ ඉර අටේ මේ අම්බිසි අපි කියන පෘථුවිය කියලා හිතමු කරගෙන පින්තූරයක් මේ වගේ බෑවුමක් තියෙනවා අපි අම්බිසි ප්‍රවේගයක් දුන්නාට පස්සේ මේක නවතින්නේ නැතුව ඉතනම කරගෙන ඔබ තමයි මේ අයින්ස්ටයින් ඇල්බර්ට් අයින්ස්ටයින් මේ සාපේක්ෂතාවාදයෙන් සාමාන්‍ය සාපේක්ෂතාවාදයෙන් නැගීපර වූ කාරණා. දැන් ඔබලා තව ලස්සන දෙයක් වෙනවා මේ බලන්න මේ ආලෝකය නෙමෙයි කොහොමද මේ ආලෝකේ මේ ලොකු බර වස්තුවක් අපි කියමු සූර්යා කියලා හිතන ඒ වගේ කිට්ටුවෙන් ඇති ආලෝකය කොහොමද නැවේ? ඔන්න ඕක ගැන ඒත් මේ සාපේක්ෂතාවාදයෙන් විස්තර කරන්න පුළුවන් දෙයක්. ඊළඟ රෝගලන්ට පේනවා මේ මේක ගැන මම කියන්නම්. මේක තමයි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තහවුරු කරන්න පාවිච්චි කරපු පරීක්ෂණේ මෙන්න මේ වගේ පරීක්ෂණ තමයි පාවිච්චි කරේ. අපි යමු අලුත්ම මාතෘකාවට. මේ පින්තූර දැකලා බය වෙන්න එපා. මේව ගැන අපි සරලව විස්තර කරනවා. ඉතින් ඔන්න මේ කළු කුහර කියන එකක් ඔයගොල්ලන් අහලා තියෙන හරිම සමහර නෙමෙයි ගොඩක් අය ගොඩක් කැමති මාතෘකාවනි කුහරයෙන් හොයන මාතෘකාව. අපි ඉතිහාසය ගැන කතා කරන්නේදී අපිට කළු කුහර පිළිබඳ වෙනම ඉතිහාසයක් තියෙනවා. ඒකට අපි ඒකට පොඩ්ඩක් අත ඔළුව දාලා බලමු මොකද්ද මේ කළු කුහර වල ඉතිහාසය කියලා. ඒ කළු කුහරය කියන එක මේ මුලින්ම ඉදිරිපත් කරන්නේ මෙහෙම දෙයක් කියනවා කියලා අයින්ස්ටයින්ම තමයි. ඒ කියන්නේ අපි කියන්නේ විතරම අයින්ස්ටයින් මහත්මයා ගැන කතා කරන්නේ නිකන් නෙමෙයි. එතුමා ඒ තරම් මේ තාරකා විද්‍යාවල ලොකු දායකත්වයක් දීච්ච චරිතයක්, දැනුවත් චරිතයක්. ඉතින් එතුමා මේ එක වරක එතුමා නිකන් කල්පිතයක් කියන්නේ දැකලා නෙමෙයි. නමුත් එතුමා හිතච්ච දෙයක් එතුමා ඉදිරිපත් කරනවා මේ කළු කුහර කියලා දෙයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක්ම බර සූර්යා ගොඩක්ම හුඟම්ම බර මේ තාරකා වගේ දේවල් ලොකුම හුඟම්ම බර වස්තු මේ විශ්වේ තියෙන්න පුළුවන් කියන එක තමයි එතුමා කළු කුහර කියනවා කියලා කිව්වේ. ඉතින් කොහොම හරි මේ අයින්ස්ටයින් මහත්මයා කිව්වට ඉතින් වැඩි කට්ටෙක් ගැන උනන්දු මේ නැහැ. ඉතින් හොයාගන්න බැරි වුණා කාලයක් යයි. කාලයක් යනකම් හොයාගන්න බැරුණා කළු කුහරයක් කියන දේ ඇති කියලා. ඉතින් කොහෙමද තිබ්බේ? දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක කළු කුහරයක මේ චිත්‍රරුවෙක් හදපු පින්තූරයක්. ඒ කියන්නේ චිත්‍ර ශිල්පියෙක්
ඇඳපු පින්තූරයක් කියන්නම් ඇයි මම මේ චිත්‍ර ශිල්පියෙක් ඇන්ද කියලා. මොකද මේ මම එක පස්සේ කියන ඉස්සරහදී මේ ජෝන් වීලර් කියන මේ විද්‍යාඥය තමයි මේ කළුකුහර කියන එකට يعني මුලින්ම අපි කළුකුහර කියන නම දුන්නේ කවුද? කළුකුහර කියන නම දුන්නේ නැහැ අයින්ස්ටයින්. අයින්ස්ටයින් කියුවේ නැහැ බ්ලැක් හෝල් කියන වචනය. තුමා කිව්වේ මේ වගේ බර වස්තුවක් තියෙන්න පුළුවන්. ගොඩක් ස්කන්ධය අධික වස්තුවක්. يعني ආලෝකයට පවා යන්න දෙන්නේ නැති කළු පාට වස්තුවක් තියෙන්න පුළුවන්. මොකද ඕකට බොහොම අපූරු නමක් දුන්නේ මේ ජෝන් වීලර්. ජෝන් වීලර් කියන්නේ භෞතික විද්‍යාවට. ඉතින් තුමාගෙන් තමයි බ්ලැක් හෝල් කියන නම ආවේ. ඔන්න දැන් අපිට හමු වෙනවා ඔයගොල්ලන් ගොඩක් දන්න චරිතයක්. ඉතින් මල්ලීලා දාන බලන් චැට් එකට අඳුරනවද කියලා මෙතුමා. හරි හරි ස්ටීවන් හෝ ස්ටීවන් හෝකින්ස් කියන අපි මේ මෑත ප්‍රති අපෙන් විද්‍යාඥයෙක් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. ඉතින් මෙතුමා තමයි මේ බ්ලැක් හෝල් ගැන ගොඩක්ම දේවල් හොයාගත්තේ. ඉතින් ඔන්න ආපහු බලන්න මොන්න ආපහු සැරයක් මේ මේ දැන් අපි අයින්ස්ටයින් මහත්මයාගේ අපි මම උපන්දිනේ ඉපදිච්ච දවසනේ මම දැන් මේ මාර්තු 14 කියලා මෙතන බලන්න මේ ස්ටීවන් හෝකින්ස් මහත්මයාගේ මේ මිය ගිය දවස අභාවප්‍රාප්ත වෙච්ච දවස තමයි අපි මේ මම දැම්මේ මාර්තු 14 කියලා. ඒකත් මම හයිලයිට් කරන්නේ. මේවා ඇත්ත දවස්. ඔබට මේක මම හයිලයිට් කරන්න දැන් ඔබලට තේරෙනවද මොකක්ද සම්බන්ධය? ඉතින් මේක ලෝකේ ගොඩක් කතා වෙන සම්බන්ධයක් මම කියන්නම්. ඒ මොකද්ද මේ මාර්තු 14 දින විශේෂත්වය කියලා. කොහොමෙන් කොහොම හරි අපි යමු අපේ ආපහු ප්‍රධාන මාතෘකාවට යමු. කළුකුහර ගැන. ඉතින් මේ කළුකුහර ගැන අපි ඉස්සරහට වෙනම සෙෂන් එකක් කරනවා අනිවාර්යයෙන්ම. කළුකුහර ගැන ඒ තරම් ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක්. කළුකුහරයක් කොහොමද විනාශ වෙන්නේ? මිනිස්සුන්ට හිතා ගන්න බැරි වුණා මුල්ම කාලේ විද්‍යාඥයන්ට කළුකුහරක් ඇති වුණාට පස්සේ ඒක හැම දෙයක්ම ඇද ගන්නව නම් ඒක කවදාකවත් විනාශ වෙන්න බැහැ නේද? ඒක يعني හැමදාටම තියෙන සදාකාලික දෙයක් නේද? අපි හැමදේම කිව්වට තාවකාලිකයි කියලා විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් තිබ්බා මේ කළුකුහර විතරක් සදාකාලිකයි නේද? ඒ කොන්නේ ප්‍රශ්නෙට ගොඩක් අපූරු උත්තරයක් දෙනවා ස්ටීවන් හෝකින්. ස්ටීවන් හෝකින් කියනවා නැහැ හැම එකම තාවකාලිකයි. කළුකුහර කියන්නේ තාවකාලික දෙයක්. කලක් ඉඳලා කළුකුහරයකටත් අවසානයක් තියෙනවා. කළුකුහරයක් මියදෙනවා කියන එක මුලින් ස්ටීවන් හොකින් තමයි මේ ගොඩක්ම ආందోళනාත්මක අදහසක් ඒක ඉදිරිපත් කරේ. අපි ඕකට තමයි කියන්නේ හොකින් රේඩියේෂන් කියලා. ඉතින් මල්ලි අපිට කොච්චර ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක් වුණත් මේ හිස්ට්‍රි ඔෆ් ඇස්ට්‍රොනොමි අපේ ප්‍රධාන මාතෘකාවෙදී අපිට කියන්න බෑ හොකින් රේඩියේෂන්ස් සම්බන්ධ විස්තර කරන්න බෑ. නමුත් මගේ ප්‍රධාන අරමුණ තමයි ඔයගොල්ලන් මේ ගැන කුතුහලයක් ඇති මේ ගැන ඔයගොල්ලන් හොයන්න මොකද්ද මේ කොකින් රේඩියේෂන් බොහොම සරල දේවල් අපිට බොහොම සංකීර්ණයි කියලා සමාජයට පෙන්වන මේවා තියෙන බොහොම සරල ලස්සන දේවල්. ඉතින් ඔන්න මම ආපහු මම අර උපන්දින සහ නියගිය දින පොඩ්ඩක් මම මේ හයිලයිට් කරන්න හේතුව තමයි මල්ලි මේ මාර්තු 14 ඔයගොල්ලන් අනිවාර්යෙන් 6 7 පන්ති වලින් ඉගෙන ගන්නවා මේ වෘතයක ෆයි කියලා ගයක් තියෙනවනේ ෆයි කියලා ගයක්. ඉතින් ඔන්න ෆයි කියන අගය අපි කියන්නේ 2 5 r 5 r වර්ග ඔය වගේ අපි කියන සමීකරණ. ෆයි කියන්නේ නියතයක්. ෆයි කියන එකේ අගය කිය 22 පෙදීම 7 කියන්නේ අපි ගණන් හදන්න බැරි. නමුත් ඔගේ අපි ඕක සුළු කරාට පස්සේ 3.14. ඔන්න 3.14 කියන දවස 3.14 තුන්වෙනි මාසේ 14 වෙනිදා කියන එක මේ තමයි අපි කියන්නේ මේ මේක විශේෂ දවසක්. ඒ කියන්නේ 5 day කියලා තමයි අපි කියන්නේ. උනාට මේකේ මේ රූපේ ලස්සනට කියලා තියෙනවා. දැන් මේ දවසේ විශේෂත්වය තමයි මෙදා එනේ මේ දවසේම තමයි අයින්ස්ටයින් මහත්මයාගේ උපත සිදුවීම. ස්ටීවන් හොකින්ස් මහත්මයාගේ අභාව ප්‍රාප්ත වීමත් වෙන්නේ මෙන්න මේක දවසේ. ඒක නිසා මේක ලෝකේ ගොඩක් කතා බහට ලක් වෙච්ච දිනයක්. සමාජ මාධ්‍යවත් පහළ ඇති මේ සම්බන්ධ. ඉතින් මේ තියෙන්නේ ඒ ගැන බොහොම විශේෂ පුද්ගලයෙක් උපතක්. ඒ කියන්නේ අයින්ස්ටයින් මහත්මයාගේ ඒ උනේ මාර්තු 14 වෙනිදා. ඉතින් කොහොම හරි දැන් මෙන්න මේක විශේෂම ඡායාරූපයක්. සමහර විට මේක මේ අන්තර්ජාලයේ පුරා ශීඝ්‍රයෙන් පැතිරිච්ච ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවල පවා. මේක තමයි අපිට ලැබිච්ච ප්‍රථම ඡායාරූපය කළුකුහරයක.
මංර කලින් කිව්ව මේක චිත්‍ර ශිල්පියෙක් විසින් යන්ද දෙයක් කියලා කලින් පෙන්නපු බ්ලැක් හෝල් එක. ඒ මම කිව්වේ ඒක ඇත්තම දෙයක් නෙමෙයි. කියන්නේ ඇත්තම අභිගත ඡාය රූපයක් නෙමෙයි. නමුත් මේක තමයි ප්‍රථම වතාවට සත්‍ය වශයෙන්ම අපි ගත ඡාය රූපය මේක ගන්න 2019 අප්‍රේල් 19 මේ ඉවෙන්ට් හොරයිසන් ටෙලිස්කෝප් කියන මේ එක ටෙලිස්කෝප් යන්නේ නෙමෙයි එක දුරේක්ෂයක් නෙමෙයි දුරේක්ෂ ජාලයකින් තමයි මේ ඉමේජ් එක හදලා ගත්තේ. ඉතින් ඕකත් ඔය තාරකා විද්‍යාව ඉතිහාසය අතර මේක මේ නෑත කාලයේ වෙච්ච විශේෂ සම්දිස්ථානයක්. ඉතින් ඔන්න දැන් අපි අගභාගයට ඇවිලින් අපි දැන් එක එක දේවල් කතා කරලා ඉතින් මල්ලි අපි මිනිස්සු දැන් තාරකා විද්‍යාව ගැන දැනුවත් වෙති මිනිස්සුන්ට තුන්ගේ මුලින්ම මිනිස්සු හිතාගෙන හිටියේ පෘථුවේ විතරයි අපි විතරයි. ඊළඟට වුණ පෘථුවියයි සෞරග්‍රහ මණ්ඩලය එකතු වුණා. අපේ දැක්ම ටිකක් පුළුල් වුණා. ඊට පස්සේ අපි සෞරග්‍රහ මණ්ඩල තව ගොඩක් තියෙනවා කියලා අපි අපේ ශීරපතේ මිල්කි වේ ශීරපතේ කියන තැනට අපේ දැක්ම අරන් ගියා. අපේ අපේ චිතනය අරන් ගියා. දැන් අපි දන්නවා ශීරපත තියෙනවා කියලා. ඒ කියන්නේ අපි ඉන්නේ ලොකු මන්දාකිණියක් ඇතුළේ. ඊපස්සේ තව මිනිස්සු ඊට පස්සේ කාලේදී දැනගත්ත අපේ මන්දාකිණිය විතර නෙමෙයි තව ගොඩක් මන්දාකිණි බිලියන ට්‍රිලියන ගණන් තියෙනවා කියලා. තව දැනගත්ත මන්දාකිණි පොකුරු තියෙනවා කියලා. ඉතින් කොහොම හරි අන්තිමට මිනිස්සු දැනගත්ත මේ අපි කියන්නේ පෘථුවිය කියන්නේ විශ්වයේ එකම එක පොඩි පොඩි සූර්යයා කෙනෙක් වටා කැරගෙන පොඩි ග්‍රහලෝකයක ඉන්න ජීවීන් තමයි මේ මිනිස්සු කියන්නේ කියලා. ඉතින් ඔන්න ඔය තැනට දැක්වා. ඉතින් මල්ලි මම තව ගොඩක් කුහලය දනවන කාරණයක් කියන්නම්. මිනිස්සු ඔතනින් නැවතුන්නේ නැහැ. විශ්වයෙන් නැවතුන්නේ නැහැ. දැන් මේ අලුත්ම මතය මේ ගොඩක් නැතක දියාපු මතය තමයි විශ්වයන් එකක් නෙමෙයි. විශ්වයන් ගොඩක් තියෙනවා. අපි ඒකට කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ මල්ටි යුනිවර්ස් කියලා. විශ්වයන් ගොඩක් තියෙන්න පුළුවන්. තාම තහවුරු කරලා නැහැ. ඉතින් ගොඩක්ම මේ කුහලය දනවන කාරණාව කොහොමද විශ්වයන් ගොඩක් තියෙන්නේ කියලා. ඉතින් ඒකට මේ අපි කවුරුවත් දැකලා නැති වුණාට ඒකට මේ කල්පිත තියෙනවා. මෙහෙම තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා ඇති කියලා. ඉතින් ඒ ගැනත් හොයලා බලන්න අපි ඉස්සරහදී අනිවාර්යෙන් ඒ ගැනත් සාකච්ඡා කරමු. මම කිව්වේ මේක ගොඩක් ඉම්ප්‍රෙසිව් මාතෘකාවක්. ඊළඟට දැන් අපි අපේ දැක්ම බුළුළු නානේ. අපි දැන් දන්නවා හරි. මේ විශ්වය ඕනතරම් තාරකා තියෙනවා, ග්‍රහලෝක තියෙනවා. ඒකට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ විශ්වයේ තනි වෙලා. මිනිස්සු ඒ කාලින් දැක්ම දැන් ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි අපේ අවුරුදු 5000කට 6000කට ඈත අතීතේ ඉඳන්ම මිනිස්සු ඇහුවේ අපි මේ විශ්වයේ තනි වෙච්ච ජීවි. අපි විතරද ඉන්නේ. ඉතින් ඔන්න ඕකත් තාරකා විද්‍යාව තුළ වෙනම ශාස්ත්‍රයක්. ඉතින් ඒකටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි ඉතිහාසයේ මේ මේක නෑත භාගයේ අවදි පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. ඩ්‍රේක් ඉක්වේෂන්. ඒක අහලා ඇති ඩ්‍රේක් සමීකරණය. මෙතනින් තමයි කියන්නේ මේ පෘථුවිය වගේ තව ජනාවාස මේ අපේ ශීලපතේ කොච්චර තියෙනවද කියලා. මෙන්න මේ සමීකරණය මේ පද ටිකක් තියෙනවා. ඕකට ආදේශ කරලා පස්සේ හරි සරල සමීකරණයක් සාධක වගේ ගුණ කරලා දෙනවා. ඉතින් ඕකට අදාළ